පිරිමි කියලා කියන්නේ ඇයි කියලාවත් දන්නේ නැහැ. දන්නවද? ඇත්තටම ඇයි පිරිමියා කියන්නේ? පිරිමියාට පිරිමියා කියන්නේ ඇයි? දැන් ඔක කියන්න නම් දන්නවා, ඉවසාගෙන ඉන්නේ ඔය. මම දන්නවා කියන්න දන්නවා, ඉවසාගෙන ඉන්නේ. ඒක මෙතන කියන්න බෑ කියලා හිතලා. බැරි නම් මං අහනවද? බැරි නම් මං අහන්නේ. කියන්න පුළුවන් ඉඳ මං ඇහුවේ. පිරිමියා කියන්නේ පුතා ගැහැණුන් අබිබවා ගිය ගැහැණුන්ට තියෙන ශක්තියින් අබිබවා ගිය මේ ලෝකයට දරුවෙක් ජනනය කිරීමේ ගුණයේ සිට මේ භෞතික ලෝකයේ සෑම ක්‍රියාවකම අග්‍රස්ථානයේ ඉන්නේ පිරිමියා. පිරුණු පෞරුෂයකින් යුතු බව නිසා අපිට කියනවා පිරිමි කියලා. හැබැයි සමහර ගෙවල් වල පිරිමියා ගෑණි වෙච්ච අවස්ථා තියෙනවා. ඇයි? ගෑණිකෙන් කකා බුදින අප්පල නැද්ද? මේ නුගේලන්දේ කොහමද මන් දන්නේ. ලංකාවේ ඉන්නවා තමන්ගේ ගෑණි පිටරැටි යන්ට විකුණලා මේකා ගෙදර ඉඳගෙන ළමයි බල බල ඉන්නවා. ගෑණි එවන එකෙන් කනවා. ගෑණි එනකොට මේක අකාලා අකාලා මොකවත් නැහැ. අර ගෑණි ආපහු යනවා. ඒ මොඩ ගෑණිටත් තේරෙන්න ඕනේ අය ගියත් එච්චරයි කියලා. අය ගියත් එච්චරයි. මේක එහෙම හිතන්නේත් නැහැ. මගේ දරු පැටව අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න උඹ ගියා උකසට දරුසෙනේ අරන් ඇහැල මල් පිපුණු දෙවටෙදි හමු වෙලා එදා දුන්නු බා නිසා නුඹටත් දුක උරුම වුණා අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා පුංචි උන් අඬයි අම්මා බැස්සෙ නෑ කියා මෙමේ කවිය පුතේ හොඳ මේ කන්න බෑ කියයි බත්ගුලි වැඩි කියයි නින්ද නෑ කියයි මගේ කවිතාලේ නෑ කියයි මටත් නින්ද නෑ හිත නුඹ ගැනම ගතු කියයි අඬන සිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි බැඳීම මිනිහා විහිම්ම කඩලා දැන් කියනවා අඬන්න වෙලාලු තියෙන්නේ ඒක නිවා ගන්නත් තියෙන එකම ක්‍රමය මල් පැණි නැතුව බැරි හැඩලු හැන්දාවට කසිප්පු පැකට් එකක් ඕනබලු මොකද්ද විපාකේ ගෑණි පිටරට ඇරියලු ගෑණි පිටරට ඇරලා හාදකම් කරලා ඔට්ටු වෙලා හදාගත්ත ගේ පැල ඇතුලේ බබාලත් එක්ක මිනිහා තනි උනාලු කුඹුර උකස් තියලාලු ඇරියේ බලන්නකො මේක අපිරිමියාද කියලා කුඹුර උකස් තියලා ගෑණි වැරියා දෑත දෙපය වැරවීරිය ඇතුව ජීවිතේ හදාගන්න තිබිච්ච ඉඩ කඩ නැති උනානේ